හයි හයි යාළුවනේ ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් එක්ක තමයි ඔයාලා මේකට වෙලා ඉන්නේ. ඔයාලට මතකද මෙන්න මේ වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එකට ගොඩක් හොඳ කමෙන්ට්ස් මට ඇවිල්ලා තිබ්බා. ඉතින් මම හිතුවා ඒ වගේ තව වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න. ඉතින් ඒ විදිහට තමයි අපි අද මේ හදන වෝටර් ටැංක් එලාම් එක හදාගන්න යන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පොඩි පැහැදිලි කිරීමක් කරන්න. සාමාන්‍යයෙන් අපි වතුර මෝටරේ ගහලා ගෙදර වතුර ටැංකිය පිරිලා වතුර අපතේ යනකොට තමයි දැනගන්නේ වතුර ටැංකිය ෆුල් කියලා. ඉතින් ඒකට සොලූෂන් එකක් විදිහට තමයි අපි අද මේ වෝටර් ටැංක් එලාම් එක හදාගන්න යන්නේ. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. චැනල් එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. එහෙමනම් අපි යමු වීඩියෝ එකට. Creative videos බලන්න කැමති කෙනෙක්ද? අලුත් අලුත් experiment, how to make videos, craft ideas මේ වගේ videos බලන්න හදන්න කැමති කෙනෙක්ද? එකතු වෙන්න නිර්මාණශීලීත්වයේ සොයාගෙන යන්න. Creative Opposite YouTube channel එක දැන්ම subscribe කරන්න. ඉතින් මේක හදාගන්න අපිට මෙන්න මේ වගේ ලෑල්ලක් ඕනි වෙනවා. ඒ වගේම බ්ලසර් එක. මේකෙන් තමයි sound එක එන්නේ. ඉතින් මේක ඉලෙක්ට්‍රික් ෂොප් වල තියෙනවා ප්ලස් එකක් කිව්වම රුපියල් 350ක් වගේ වෙන්නේ. ඒක ගන්න පුළුවන්. ඒ වගේම 9 වෝල්ට් බැටරි එකක් ස්විච් එකක්. මේ ටික තමයි ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ. මම මුලින්ම මේ විදිහට ප්ලාස්ටික් කප් එක සම්බන්ධ කරගන්නවා ලෑල්ලට. ඊට පස්සේ අපි අනිත් ටික ප්ලස් එක බැටරි එක සම්බන්ධ කරගමු. ඊට පස්සේ තියෙන්නේ ඔයාලට මම මේ වීඩියෝ එකේ පෙන්නනා වගේ ස්විච් එකට අදාළ අග්‍ර ටික සම්බන්ධ කරගන්න. ඉතින් යාළුවනේ මෙතන ස්විච් එකක් අපට අවශ්‍ය වෙන්නෙම නැහැ. මම මෙතනදී ස්විච් එක දාගත්තේ දැන් අපි මේක හදන්නේ එක්සිබිෂන් එකකට කියලා හිතුවොත් එහෙම මේක බලන හැමෝටම හැම වෙලේම පෙන්නකොට බැටරි එක බහින්න පුළුවන්. ඉතින් අවශ්‍ය වෙලාවට විතරක් අපට දාගන්න තමයි ස්විච් එකක් දාගෙන තියෙන්නේ. ඒ වගේම මෙතන අපි වතුර කප් එක මේ ප්ලාස්ටික් කප් එක තමයි වෝටර් ටැංක් එක විදිහට අරගෙන තියෙන්නේ. බ්ලසර් එකෙන් එන අනිත් රතු පාට වයර් එක තව ටිකක් මම දිගට සම්බන්ධ කරගෙන ඒක අපේ වතුර කප් එකට දාගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට බැටරි එකෙන් එන රතු පාට අග්‍රය අපේ වෝටර් ටැංක් එක විදිහට රීප්‍රසන්ට් කරපු මේ කප් එකේ මුදුනෙන් සම්බන්ධ කරගන්නවා. එතන අග්‍රය ගෑවෙන තැන තමයි අපේ වතුර ලිමිට් එක වෙන්නේ. ඉතින් දැන් අපේ වැඩේ ඇත්තටම ඉවරයි. දැන් අපිට තියෙන වතුර දාලා බලන්න. මම මේ විදිහට පොඩ්ඩක් ලෙවල් එක පෙන්වන්න කොලයකින් අලව ගත්තා. 1-2 අංක ටික ගහලා ඉවර වෙලා දැන් අපිට වතුර දාගන්න තියෙන්නේ. වතුර දාගන්නකොට ඔයාලා මේකට ලුණු කලවම් කරගෙන ලුණු වතුර තමයි දාන්න ඕනේ. මොකද ධාරාව යන්න නම් මේකට වතුර දැම්මට මදි. එතකොට ලුණු වතුර එක්ක මිශ්‍ර කරලා තමයි මේක දාගන්න ඕනේ. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි දැන් මේ විදිහට දාගෙන බලමු කොහොමද කියලා. ඔයාලට මේ විදිහට ඒ ලිමිට් එකට එනකොට එලාම් එක නිකුත් වෙනවා අහන්න පුළුවන් වෙයි. ඉතින් යාළුවනේ මොකද හිතන්නේ අද වැඩේ ගැන? තව කෙනෙක්ට බලන්න ෂෙයා කරලා channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. ඔයාලට මේ වගේ videos මගේ channel එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් අදට මම මේ video එකෙන් සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.